ජාතික කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවේ නිමාව දකින විට උතුරෙන් පැමිණි පොඩ්ඩු ටිකක් රිටිපැණි ඉසව්වේ නව තරඟ වාර්තා කිහිපයක්ම නැවත අලුත් කරන්න සමත් වුණා. මෙච්චර තරඟ ඉසව් තියෙද්දිත් ඇයි මේ උතුරින් ආපු පොඩ්ඩු රිටිපැණීමට ලොක්කෝ උනේ කියලා අපි හොයලා බැලුවා. පුහුණුකරු එක්ක කතා කරලා බලද්දි ඔහු හිටපු රිටිපැණීමේ ජාතික ශූරයෙක් වන ගානදීප ඔහුගේ විශාල මඟ පෙන්වීම මත තමයි මේ පොඩ්ඩු ටික ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. ඒ වගේම අයියමලෝ අතර තරඟයකුත් මේක ඇතුලේ තිබ්බා. අයියමලෝ තමයි ඒ පවිදරන් සහ ඒ පුවිදරන්. මේ දෙන්නගෙන් අයිය තමයි පවිදරන්. අයියා අවුරුදු 20න් 15 සහ අවුරුදු 18න් 15 රිටිපැණීමේ වාර්තා දෙකේම අයිතිකාරයා. පවිදරන් මේ පාරත් 20න් 15 රන් පදක්කම දින්නත් වාර්තාවට යන නම් බැරි වුණා. අයියගේ වැඩ බලන් ඉන්න බැරිවද මන්දා මල්ලි පුවිදරනුත් වැඩ පෙන්නන්න ගත්තා. පුවිදරන් ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවේ තරඟ වැදිලා 9 වැනි ස්ථානය දිනාගත්තා. අවුරුදු 18න් 15 රිටිපැණීමේ ඉසව්වට තරඟ වදින්න පැමිණි පුවිදරන් අයියට දෙවෙනි වෙන්නේ මොකටද කියලා හිතලාද කොහෙද අයියගේ වාර්තාව අභිභවා ගියා. නේස්රාස දක්ෂිතා කියන්නේ උතුරෙන් ආපු රිටිපැණීමේ ශූරයා. ජාතික මහා ක්‍රීඩා උළෙලෙත් රිටිපැණීමේ ඉසව්වේ රිදී පදක්කම අරගෙන මේ පාර ජාතික කනිෂ්ඨ මල්ලල ක්‍රීඩා ශූරතාවේත් වයස අවුරුදු 20න් 15 රන් පදක්කම දිනා ගන්න ඇය සමත් වුණා. මේ ක්‍රීඩකයන් හැම කෙනෙක්ම මෙච්චර දක්ෂතා දැක්වුවේ ලොකු පහසුකම් තිබිලා නම් නෙමෙයි. නමුත් උපතින් මරන්නව සහජ හැකියාවයි තම පුහුණුකරුගේ කැපවීමයි ක්‍රීඩකයන්ගේ උනන්දුවයි නම් අදි නොකියන්න තිබුණා. තව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.